දහතුන්ෙන්ට ලංකාවෙන් පලාගපු හිටපු ජනාධිපතිවරයක් ගොටාබේ රජ පක්ෂ ඊරෑ නැවතත් ලංකාවට වා ඒත් අයිලන්තේ ඉදලා ස්කව හාරසිය හැට අට දරණ ගුවන්නයි. අරියට බැලුවොත් දින පනස් එකට පස්සේ තමයියහු ලංකාවටාවේ ඉහක විත පොඩි ක්ඩායම ගෙල්ල හුට මල්මාල දාල පිළිගත්ත කියල තමයි මධ්‍ය පාර්තා කරලා තින්. අපි ගොටාබේ රාජපක්ෂ, රටින් යනවෙලා වෙත්ත ඉඩුව එකක් කර ඒලා ම් අපි අවධාරනය කළ දෙයත්ය. තිබුණ ඇතමයි රාජපක්ෂලට තින බොදු ප්‍රශ්නය ඒතමයි ලංකාවෙන් පලා ගිහිල්ල ඇතරම ඔුන් ජීවත්වන්නේ කොහද කිය ොහ ගෝදයක් තමයි. ලංකාව යනක හොදයි. මේකට ඇතම ලංකාව ඉදියොත්ම ක ස්ොල් නවායි හිද යනෙක හොඳද කිය හැබයි අපි මුළල දළම කිෝදේ තමයි ගියාට කොහොමද ඉන්න කියෙන එකට හේදෝ තමයි සිිෂ්ට ලෝකය ඇතුළේ නයිතිකව අභියෝගයට ලක්කරන්න පුළුව? අනීති ග අතීතයහින් තමයි මේ රජපක්ෂලගේ ජීවිත සම්පූර්ම වෙලිලතිී එනිසා ප්‍රශ්නය තමයි කොහොමද නිරුපාද්‍රීතව අර්දිවලල්ලෙන් එලියට හිල්ලවනත් ඉන්න කිය එක. අනිත් ඔන්ගේ ජීවිත වල ටදාලවගත්ොත් වට්ටින මසාධකය තිීන්නන්නේ ලංකාව ඇතුළේ තමයි තමට කවදක්කත් නීතියෙන් දඩුවන් නොකරන බවට සහතිකයක් තියෙන දේශපාලන නැත්තන් දේශාල විශ්වාසය එම තත් ලංකාව ඇතුලේදී තමන් නිරපාද්‍රතයි කවදක්ත්. අභියෝගට ලක්ක එනෑ අපේ අනීතික අතීතය කියන විශ්වාසය. මේකට අපට ලංකාවේ ප්‍රධාන දේශාලන කඳවුරු අතරතියන ගෝල්ඩන් රුල් එක කියලා වුනත් ඔන්න කියන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රධාන විරුද්ධ කඳවුරේ නායකයන්ට කොයිතරං වංචා දූෂණ අපරාධ මිනිවරුන් චෝදනා තිබුණත්. ඔවුන් අතරතිීනකගතාවයක් අපි කවදාක්කා අපේ විරුද්ධවාදීපිලේ නායකෙන්න් ුරුද්දෝ නීතියෙන මලාට ක්‍රියාත්ම කරන්නේ නෑ කියලා. මේ වාලා ර නිල්ික්්‍රම සිංහට තද බල විේචනයක් ගනවාන අපි උන අපි විඩියෝවලි දින්න්න හුව විදේචනය කරන විශේෂම මේ තරුණ කණ්ඩාය මර්ධනය කිරීම මොකක්ද මේ නීතිය විශේෂ පිටයගේ ත්‍රස්වාදය වැලක්කීම ප්ත යටතෙු මුෘර්ගක්ගේයි ක්‍රා කරන්න කියන ගැන අපි නිතරම් ප්‍රශ්න කරන හැබැයි මොහොතකට අපි හිතුවොත් මෙතන ර නිි්‍රමසි ඇතු සජිත්‍රම දස හිටියගේ ඔබ හිතනවාද ට රජ පක්ෂෝ ඊ රෑ කට්නායකයා පොට් එක දැස් කරග. ඒවගේ පොහොට්ටු යම කියනවා වෙලාේ හරි ලස්සන සාහිත්‍ය ලංකාරයක් ගලප ගන්න පුුවන් ඔවුන්ගේ වර්ශාවෙන් කපුට හඩුවක්ගෙන කතා වෙනවායි ඔවු අපි අපේ කපුටු කූඩුවේ මිත්තරදාන්න කොහට එඩ දුන්න විත රන්නන්නේේ මේකන එන සර්පන්ටත් අපි කොටනවා කියලා ප්‍රසන්න රණතුගේ පාිමටකෙද කිව්වන් ති මේ පපුටු කොහුල් දේශපානය තමයි යතා අර්ථක හරිට හරි ප්‍රසන්න රණතුන්ග කි්වදේ අරියටම හරිඉතිං නිික්ම සිහ නිුවම තන ස ජිත්්‍රම දසසිටිය ඒරෑආපු ගෝට බේරාජ පක්ෂ කටනයකදති අරස් කරයි කියලා ඉතන්න අපි ඉක්මං වෙන්න නරටයි. මොකද මොනතරම් මේ රට හූරංකෑවත් මේ රට මිනිසුන්ගේ ජීත කාලකන්නි කළ නයිතික අපට විරුද්ධක් ්‍රියමාර්ග ගන්න නෑය කියලා මේ කණ්ඩායම් දෙකාතරම හොද විශ්වාස ඇතීම මේ වුදු හැත්තවකසුවක දේශපාලනය තුළේ අර රජන්ගේ වචනවලින්කිවොත් ඒගොල්ල යාලුව මල්ීද. බය පතුරු ගහපු දේශපාලනායක අපි දක්කනේ මැයි ජනි ජූලි මේ විදියටට පිළිවෙලින් නමවෙනිද එක්ක උදුම ප්‍රහක්කඇතුර ලංකාව දේශානය විශෂෙන් ප්‍රධාන ධාරාව පරාජභක්ෂ පවුල මුල් කරගත්තා තද බල විේචෙන්. අරගත්තොත් නි හිට රාජපක්ෂල ඇරස් කරන්න ඕන කියලාගේ දේශානගේ හෙම තද බල වේචනෙන තර උන්ගේම කදර. අය කොච්චර ස්සරහට යාද කියලා අපි දක් දල්ලස් සලහ පිරම බ දතු ලු ියන්නගත් රජ පක්ෂ දර ග ගක ඇබැ අපිට දැන්පේන ල සලාපෙරමට වුන සමහර දේවල්ගැන කතාකර අදදි. රුද්ධ කණ්ඩායේ නායක ගෙන කියැද ටිින්ගඩින් කියන් ඔවු තාමාත්්‍ය දගන්න හුවර ක්ද්‍යියපත්තරය වැඩගවා කියලා මධ්‍යභාෂාවන්තම ය කතා කර හෙම කරලතම හිතගන්නේ පටට මේ ජාතික නනායකත්තයදී. ඉතින් අර ඕටාබේට යරද්ධක හෙම කතාකරපු ලොකු කැරෙක්ටස් දැම් පේන්න නෑ විශේෂෙන් ඔකට ඔොද උදාරණ ඇත්වීම අපිට ගලපගන්න පපේක්ෂකගේ විදිට මෛත්‍ර බාල සිරිසයන තරන් කරදි දස්පාලේ ව්‍යස්ථාහතර අවසා යේද වගේ හොකිව දැත්තයි දෂිතයෙන්ට ටම් පනිින්න දෙන්න යපෝට් වහනවා කියලා ඇැයි මත්‍රපාල සිසන්න ජීතටේ මෝඩ කතා විට පස කිවනෑ මොකොද මෛත්‍රීපාලත් පනිලික්්‍රම සිංහගෙන් යහපාලන කාලේ ඉගෙන ගත්තතා ඒ ගෝල්ඩන් රූල් එක ඒ හින්ද තමයිඒ අ්‍යාස කල්ලම් පෙන්වාට පසේ දස් හට උක්තුොම් පරවල අඩි හටක් අඩි අඩිහයක් තමන්න පොලොවයට ටෑයානවා කිව ගහලයව මගේ අගමති කරගත්තා ගහලය කියල මහින්දරාජ පක්ෂට අපිනේ කඩ යාම තමයිකිවේ ම ගරදිලාහරි පැරදුන මෙච්චර අඩිගානක් ැට මගේ පවුලම ර කියලා කිවුණා කියෙන් එහමකෙන ක්තෝම්බරවල අ්‍යා කරලබෙන්වාය ගෝල්ඩ රුල්ලක එක තමයි දේශපාලනයේ තිත්තත් අපි කැමතිවුණත් අකමැති වුණත්. මේ ගෝල්ඩ රුල්ලක ඇත්තරම මේ ජනප්ිය දේශපාලනය කරණය දන්නවා. එහම නොදන්න වුනත් ටිකකාලයක් ඇදදි අර මෛත්‍රිපාල සිරිසේනවාගේ ඒනන්න හරිට මේකත් පොඩ ෙස්ලිම් ච්චක් කියලත් අපිට පොල්ඩි කල උපමා කරන්න පුළුවන්. සාමාන්‍යෙන් දන්න ඔබාපි කවරුත් පොඩිකා ෙස්ලිම් මච්චක් ාලකොට ඉතනද තමයි මේ අකුන් කොදදුක් ඇඩනවා ඇති ගහන ගැහිලට ඔහොමද ජීවත්තෙන්නේ උදුම තරගයක් මේක කියලා ඇවැයි ලොකුවෙනකොට අපි දැනගන්නවා මේක ලොට් එකක් මේක විටපතාක් ඇතිව සිද්ධ වනදයක් නමුත් ඒකට බවල් ලෝක මාගට්ටගත්වීම. ඒ විදීම තමයි ලංකා දේශපාලනය ඒ ඕපන් මාකට්කටම සමාන කරන්න පුළුවන් පිරිසක් පොඩි දරුවෝගේ නොදැන බලං ඉන්නවාමීම එච්චක තව පරිසක් අවරුදු හැත්තගාන කසුගාන තිසේ අලියලි අවරුදු පහෙම පහට රැවටමින් මේේෙදිහා බලං ඉන්නවා ඒක එටටේන් කරන්නා ඔන්ගේ ජීවිතය කාලගන්න වීම පෙරලා විනෝධයක් බවට පත් කරගන්න පුළුවන් සමාජයක් බවට අපි ලංකාවේ පත්වෙලා තිෙනවා. ඉතිං අර සමහර මිනිස්සු හිතනවාහර එටටේන්මට එක කොටසක් ත සනස ගන්නවන දවසේදේශපාලන අදරං සමග ජනපලයගේ අසවල් මන්ත්‍රතුමා දුන්න නැතියෙන්න්න රාජපක්ෂලට ගෝටනං ආයන්න හුවන්න ගෝට ගැහවා නැතිවන්න කියල පතුරු ගහව කියලපි සතුළු වෙනවන සමහරු ඇැබැයි ගත්තොත් මේ පතුරුගැහිල්ලෙ සීමාව නේ විවේචකය දන්නවා කොතන්දිද අවිවේශකව ඉන්නඕන කියලාත් තයයි දන්නවා. ඉතින්ගේ සීීමමායි පැන්ුව තර රජන් රාමණයකට වඋනාවගේ අගු කොල පැසෙර ැට්හෝ දන්න වවා කියලා තොන්දන්න කියින්ද. රගෙන් පිට මේ අඳුරු දෙකම යන්නේ නෑ. පොඩ්ඩක් හි හිතර බලන්න මේ රටට මෙච්චර විනාසයක් කරපු. දෙකෝටියට අධික ජීවිත කාලකන්න කරපු විනාස කර මේ පාලකින්ට නීතියෙන් දඩුවන් කරන්න ඕනද නැද්ද කියලා හිතුවොත්. අපි නිගමට හිතුවොත් ඕක සාමාන පි දන්න පටි ඩේක හරි ෞද්ගලි ගායතනක ුුණත් යම්කි හරකමත් දෂයක්ක වනොත් ඒකට පොඩි අරින් විස්ටික්ෂනයක් කියන විමර්ශණනයක් කරන සියම් දඩුව කට ලක් කරන. හැබැයි අපි ඒ වගේම අපි දාන්නනවා අඹ ගෙඩි හයක් කොරගන් කරා කියලා අඹ ගෙඩි හයක් බඩගින්නට අනුන්ගේ වත්තකින් කඩාගත්ත කියලා මේ බඩගිනර් කිය තාරරි නතුව දඩුවන් කරපු රටක්නේ ඒයගේම සීගරියේ මිත්තිය කොන්ඩකට්ටෙන් නොදන්නකමට හීරුව කියලා දඩුවන් කරපු රටක් මේක. ඇ ඒ රටේ ජනාධපති කියලා කොන්ඩකට්ට වෙනුවට විදායගබලය පාවිච්චි කරලා. මුළු රටයමේ ජාතික සම්පත්ය තුළු සියලුම මිනිස්සුන්ගේ ජීවිත ඌරගෙන යද්දී එයාට ප්‍රරිවිලේජස්තින යා ලංකාවට ඇදදි මල්මාලාදාල පිළිගන්න ඉතරන්නේ හමට යි් කමිෂන්ඩකගුණත් කියෙන එයායට වියවස්ථාව ඇතුළි මෙච්චර මේ ලැබෙන නො දේවල්ටි කත් න කියලලා පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරු කත්තාගන්නවා අරාපිකි වුව පතුරුගාව විපක්ෂයක්ත් කියන නෑ අයටට ජනාධිපතිගෙනෙක්දිියට මේක ඇතුළෙ ඉන්න පුලුවන් කියලා ඉතින් නැවතත් රට ඇවිල් අර පාසිනය කරනවා කියන හජන මුදල් වලින් යට ජීවිතය ඉතුරු කාලේ සතුටින් ඉන්න අවස්ථාව ලබෙන මොද ොඩටව වෙනුවට එයා පාවිච්චි කරපු විදායක බලයක් එයායට ඊන හින්ද. ඒගේ මර කලින්කිවගේ මල් මාල දාල පිළියන්න මිනිස්සු ඉන්න. ගෝටාබේ වුණත් අන්තිමට බැලුවොත් ඇත්තටම තමන්ගේ පවුලට ආරක්ෂාව දෙන්න පුළුවන් අනු ප්‍රා්තිකෙක් තම ය හොයලා බැලුවේ. මේක තේරුම්ගන්න හොඳ උදාරන තමයි සරස් පන්සේගේ කතා ද සරත් පන්සේකම දස්වල දරුණු ප්‍රහාරකෙක් වගේ පෙනුනාට අපි මිස්ශච්ච කෑල්ල අතිම් බාහගේ කතාල ඒ තමයි එක වෙලාගද රත් පොන්සේකටත් අගමතිකම් බාර දෙන්න මේ ඉතතු පුොදැටුන ගොට බේ රාජ පක්ෂ එකක සරත්තුන්ක කියනොනනි පසිද්තිියද ඒ වෙලාවේ ඔහු කරපු දාන ඉල්ිම් වෙලා තිබ වෙනමුකුත්නේ මේ රට්ට ගොඩනගන්නහරි මේ කාබනික වගාවෙන්ේදන් අපේ ක්‍රෘෂිකාරමේ වෙනනාස වෙලා මේ රත් ගොඩ දාාල දෙෙන් හරි යමුකුත්න වේ කියෙල ලබේ ම යන්නං එමනත්තම් මේක පොඩ්ඩක් අපිට පක්සිිබල් විදියට ඉස්රහට අල්ලු කරෙන යන්න ඔයා මේ අගමැතිකම ගන්න කිව්වාම ොදශයක්ක් කියල තිබ මොකද රජපක්ෂ පවලට වන්න කියලා. එතකොට ෆොන්සේක කියල බුණේ මට අනෙක් අ ගන සාහතිකයන්න බැරි වුණනත් ඔයාගේ ආරක්ෂාව හවරු කරන්න කියලා. මේ කතාාවමපට ගතය උත්තත්තින්න. ඒ තමයි ෆොන්සේකම කියන විදිට ෆෝන්සේක දාආගමති වනාන අදටත් ජනාධිපති ගෝටබේ රාජ පක්ෂ අපි යිවානක් තරාකාරක රන ලික්ට සිංට බ ෆොන්සේකගැති වුණනත් එහෙමන ඒ සූත්‍රේඩන්ුව තාමත් ගෝටබේ රජපක්ෂ තමයි නිරපදදිිද ජනාධපතිකමයි ඒගන්නන්නේ. ට මො තර හාණයක් වුණත් පොන්සේ ගවන්න මන් අගමැතිකම දෙනවන ගෝටආබේ රාජපක්ෂයක්ක ආණ්ඩු කරනයට ලෑස්ති පහුගේ දවසල්ල අපි දක් අපේ වීඩියෝවල්ට කමෙන්ටස්රපු ඇතැම් පිරි සිටිය ඒ අය දාලතිමුණේ කමෙන්ට්ය එක ති බේ රාපක්ෂලට දඩුවන් දෙනවනම් ෆිල් මාශල් තමයි එන්න ඕොන් එයා තමයි නියම පොර කියලා ඇත්තර ඒ එහ නෑ ෆිල් මාශල්ල වුණත් දැන් දේශපාලනයේ පාඩන් ඉගෙන ඉන්නර් මෛත්‍රපාල සිරිසේනවාගේ ැලූබැල්මට පේන මේ දේශපාලන පතිවාදීන් අතරේ ඇත්තරමතියන්නේ වගේ ශක්තිමත් බැඳීමා. ෆිල්වලට බෙදිලා බොරුවට මරගන්න මිනිසුන් අපි නැවතත් කියන්නේ මේ දේවල් දිහා හොඩ්ඩක් ගැබුරුන් හිතාන්න. අපි හිතන මේ දියසෙන් කුමාරයෝ වෙනුවට අපේ දේශපාලනයේ මොද අපි පීඩාවට පත්තිලා ඉන්න ඇයි මිනිස්ුවිදිට එකික්කවවෙන්නවඕන ඇයි කියල හිතන්න. ඇත්තම පීඩිතියන් අතර එකගතාවක් නැතුව කවදකත්. දේශපාල දීග අවසන් කරන්න හෝ නැත්තං අපි හිතන මේ සෞභාග්‍යමත් රාජ්‍ය ගොටන ගන්න අපිටබේ අපි කියන්නන්නේ ඇත්තරම ඒ එකව මේ රාජ්‍යල අල්ල ගන්න සංවිධාය වෙන්න වගේ කියන යන්න මේ අප අදහස් කරන්නේ අඩුම තරමින් මේ දේවල් ගැන පොඩිම හෝ කතාබහක් අත්යා ගැන්න මොකද මේ අවබෝධයට මේ සාකච්ඡාවට තමයි මේ කියන කදුරුගත ප්‍රධාන් ප්‍රවාහේ දේශපාල ගනත්තම බයි.